මේ මැතිවරණය අපේ රටේ තිබුණු මැතිවරණ අතරින් ඉතාමත්ම සාමකාමී මැතිවරණයක්. රජයේ නියෝජනය කරන සංධානයේ අපේක්ෂකගේ පැත්තෙන් කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒ කියන්නේ එකම සිදුවීමක්වත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නියෝජනය කරන අපගේ සංධානයේ පැත්තෙන් සිදු වෙලා නැහැ. මම ඉතාම ආඩම්බර වෙනවා මේ රටට අපි යහපාලනය හඳුන්වා දුන්න, මේ රටේ නීති ආධිපත්‍ය තහවුරු කරා. ඒ වගේම මේ වගේ ඉතාම තීරණාත්මක මැතිවරණයකදී රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මම විශ්වාස කරනවා අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. රජයේ පැත්තෙන් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් අපි වාර්තා නොකිරීම නිසා. ඒ වගේම අද මැතිවරණ කොමිසම සමග කරපු සාකච්ඡාවේදී ඉදිරි දින දෙකත් මේ විදිහටම ආදර්ශමත්ව කිසිම බරපතල සිදුවීමකින් තොරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ ඇතැම් ආගමික ස්ථානවල ඇතැම් ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඒ නීති රීති කඩ කරමින් ආගමික ස්ථාන පාවිච්චි කරමින් මේ ධාතු ප්‍රදර්ශන ආදී විවිධ ව්‍යාපෘති සංවිධානය කරලා එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. ඉතින් අත වශයෙන්ම මේක ඉතාම වැරදි වැඩක්. මේ වෙලාවේ ඒ විදිහේ ප්‍රවර්ධනය කිරීමේ උත්සව සංවිධානය කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. නීතියට විරුද්ධයි. ඒ පිළිබඳව අද අපි පැමිණිලි කරා. රජයේ කිසිසේත්ම නීති කඩ නොකරන වෙලාවේ විපක්ෂය මැතිවරණ නීති කඩ කිරීමට උත්සාහ කිරීම නම් මම හිතන්නේ ඉතාම කනගාටුදායකයි. මම රටේ පුරවැසියෝ තමන්ගේ ඡන්දය දීමේදීත් ඒක බලන්න වෙනවා. විපක්ෂය මැතිවරණ නීති කඩ කිරීම ගැන තමයි අද සාකච්ඡා වුණේ. අද තිබුණු සියලුම පැමිණිලි තිබුණේ විපක්ෂයට විරුද්ධව. සාමාන්‍යයෙන් මම දැන් වසර ගාණක් තිස්සේ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට සහභාගී වෙලා තියෙනවා. ඉස්සර නම් හැම වෙලාවෙම පැමිණිලි තියෙන්නේ රජයට විරුද්ධව. නැත්තම් රජයේ නියෝජනය කරන අපේක්ෂකයට විරුද්ධව. හැබැයි අද තිබුණු සියලුම පැමිණිලි තිබුණේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයට විරුද්ධව. හැමතුම මේ සමාජ මාධ්‍ය තහනම් කිරීමක් සම්බන්ධයෙන් නැ කිසිසේත්ම සමාජ මාධ්‍ය තහනම් කරන්නේ නැහැ. එහෙම සමාජ මාධ්‍ය තහනම් කිරීමට කිසිදු පියවරක් නොගන්න බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒක බලපෑම් වෙලා තියෙනවා කියලා ඔබතුමාලා චෝදනා කරා කියලා කිව්වනේ. WhatsApp, Facebook සමාජ මාධ්‍ය වලට අදාළව තිබෙනවා යහපත් දේත් අයහපත් දේත්. ඒක සමාජ මාධ්‍ය වලට අනන්‍ය වෙච්ච දේවල්. අද මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ මැතිවරණ කඩ විතරක් නෙමෙයිනේ. අද දුරකථන ඇමතුම් ගන්න පාවිච්චි කරනවා, තමන්ගේ ඥාති මිත්‍රාදීන් සමග අදහස් හුවමාරු කරගන්නවා, විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාව ගැන තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා සමාජ මාධ්‍ය තහනම් කිරීමේකට උත්තරයක් නෙමෙයි. සමාජ මාධ්‍ය සම්බන්ධව වඩාත් හොඳ ප්‍රමිතින් හදාගන්න ඕනේ. ඒ වගේම පෞද්ගලිකව තමන්ගේ අදහස් කියන්න කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. මමත් මගේ Facebook එක හරහා මගේ අදහස් කියනවා. ඒකේ කිසි බාධාවක් නැහැ. නමුත් Facebook එක හරහා මුදල් ගෙවලා කැම්පේන් කරන්න සුදුසු නැහැ කියන එක තමයි අදහස උනේ. අද මේ ලිපිනේම ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු කීපයක් ගත්තා. ඒ වගේම කොමසාරිස්තුමා ගත්ත හොඳ නිර්භීත තීරණයක් තියෙනවා. ඒතුමාගේ මුදල් හරි වේදන් කරලා එළබෙන පලාසභා මැතිවරණය වහාම ක්‍රියාත්මක කරනවා කියලා එතුමා කිව්වා. ඒත් ඒ වගේම තමයි අර බෝරුකාව සම්බන්ධව කතා කරා. බෝරුකාවේදී මූණ අරගෙන ඡන්දය පාවිච්චි කිරීමේ තැනට එතුමා කතා කරා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද රෝහලකට ගියාම පිටරට යන්න ගියාම නත් මූණ අරින්න ඕනේනේ තමන්ගේ අනනතය පෙන්නන්න. ඉතින් මේ වෙලාවෙත් මේ ඡන්ද ව්‍යාපාරයේදී ඡන්දය පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මූණ ඇරලා තප්පර කීපයක් හරි පෙන්නලා ඊට පස්සේ ඡන්දය පාවිච්චි කරන්න ඒ යෝජනාවට පැමිණ. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අපිට විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන පහක ඡන්ද ප්‍රමාණය අධික නිසා ඒවට පෝලිං තුනක් දාන්න තීන්දු කරා. ඒක සඳහා අපේ පෝලිං ඒජන්ට්ලා දෙන්න වෙනුවට තුන් දෙනෙක් පත් කරන්න කටයුතු කරා. අපිට සම්පූර්ණ මැතිවරණ නීතිය රකින්න විදිය කිව්වා.